TLC Media Production. උන්වහන්සේ බොහෝ ස්පර්ශ කළා සත්‍යයෙන්ම. නමුත් අත් දැකපු අයත් ඇති, අත් නොදැකපු අයත් ඇති මේ ස්ථානයේ. ආමෙන්. උන්වහන්සේගේ අභිමුඛය මහිතන තරාතිරම් නොමැතිව උන්වහන්සේ හැම කෙනෙකුටම ළඟට ඇවිත් ඔබ වස්සා ගන්න උන්වහන්සේ සූදානම්. නමුත් ඔබ ඒකට ඇතුල් වෙන්න සූදානම් නොමැතිනම් ඔබ උන්වහන්සේ තුලටම යන්න ඔබගේ ගත සිත යොදවලා, මුනු මනස යොදවලා ඒ හැඟීම තුල පවා ඔබ ඇතුලට නොයනවා නම් ඔබට ඒක භුක්ති විඳින්නට බැරුව යනවා. ආමෙන්. ඔබට ඒක දැනෙන්නට ඕනේ, ඔබ ඒ තුලට යන්නට ඕනේ. ඉතින් ස්වාමින් වහන්සේ මේ සති මුළුල්ලේම උන්වහන්සේමට කතා කරමින් සිටින්නේ එකම එක පදයක් ගැනයි. සබාව නෙමෙයි අපි ගොඩනගන්නට ඕනේ, මනුෂ්‍යවයි කියන එක. ආමෙන්. මොකද අපි සබාවක් ගොඩනගනවා කියන්නේ අපි ගොඩාක් සෙනඟ බලාපොරොත්තුව, ඉවැන්ජලිස්ත සේවය වැඩි කරමින් අපි තව තවත් පවුල් එකතු කරගන්නට, මේ පුටු සේරම පිරිලා තියෙනවා දකින්නට, තව තවත් මේ බිල්ඩිම විශාල කරන්නට අපගේ උත්සාහය, අපගේ අවශ්‍යතාවය බවට එකපත් වෙනවා. අපි බොහෝ සතුට වෙනවා, තෘප්තිමත් වෙනවා. මේ බිල්ඩිම තවත් විශාල වෙලා, මේ ශාලාව විශාල වෙලා, පුටු වැඩි වෙලා, සෙනඟ තවත් වැඩි වෙලා වාඩි වෙන්න පටන් ගත්තාම, පවුල් තව එන්න පටන් ගත්තාම අපි ආශා වෙනවා. ආමෙන්. තව තව රැස්වීම් වැඩි කරලා, එක එක ජාතියේ රැස්වීම් වැඩි කරලා, උගන්වන්ටත් දේව මෙහයන්ටත් එමත් නැත්නම් නමස්කාර කාලයන් වලට යෙදවෙන්න පටන් ගත්තාම අපි තෘප්තිමත් වෙනවා. අපි සබාව ගොඩනගනවා කියලා. ආමෙන්. නමුත් සත්‍යයෙන්ම අපි හිතමු මෙතන ස්වල්ප දෙනෙක් අද දවසේ ඉන්නවා. ඔබ ආශිර්වාද ලද්දන්න ඔබ වාග්යවන්තයි. ආමෙන්. උන්වහන්සේගේ ආභිමුඛයට ඇවිල්ලා හරි වචන ඉගෙන ගැනීම. නමුත් ඔබ බලන්න, එසේ අපි රැස් කර ගැනීමේදී මෙතනින් පවා ඔබගේ ජීවිතය තනි සබාවක් ලෙස ගොඩ නැගිලා තිබෙන්නේ කී දෙනෙක්ගේද? මොකද උන්වහන්සේට අවශ්‍යයි උන්වහන්සේ ඔබව මැවූ ආකාරයටම, උන්වහන්සේට අවශ්‍ය විදිහටම, ඔබගේ කිසි කරදරයකින් තොර වූ, හැම විටම ජය ගන්නා වූ, වැරදි චරිත ගුණාංග නැති කරගෙන, ආමෙන්, හිරිහැර බාධා වලින් ජය ගන්නා වූ, ලෙඩ නොවි ගමන් කරන, සම්පූර්ණ වූ, ක්‍රමක්‍රමයෙන් සම්පූර්ණ වෙන දරුවන්ගේ ජීවිත උන්වහන්සේ බාරගන්නේ සභාව ගොඩ නැගීම ලෙසයි. ආමෙන්. නමුත් රෝගී තත්වයන් වලින් පිරුණු, තවමත් කරදර වලින් පිරුණු, අනේ දෙවියන් වහන්සේ නිසා ජීවත් වෙනවා කියන්නා වූ හැමදාමත් සතිපතා අර හිඟතාවයට මේ හිඟතාවයට මූණ පාමින් කරදර සතුරු කරදර මේ සියල්ල පුරෝගත්තා වූ සෙනගක් සභාවන් වලට අද දවසේ රැස් වෙමින් සිටිනවා. ඒ අය එහෙමම ඇවිල්ලා එහෙමම යනවා. මුළු සදා කාලෙටම ඔවුන් එසේමයි. යන්තම් අහම්බෙන් එකක් දෙකක් ප්‍රශ්න විසඳිලා ඇති. ආමෙන්. නමුත් ඒ ප්‍රශ්න එසේමයි, එහෙමමයි. ඉතින් ඇත්තින්ම ඔබත් මමත් හිතලා බලන්න ඕනේ, අපි සබාවක් ගොඩනගනවද, අපි මනුෂ්‍යව ගොඩනගනවද? ආමෙන්. ඔබේ තාත්තගේ එකම කැමැත්ත ඔබ වැනි තනි සභාව අලංකාර ලෙස තේජවත් බැබලෙන සභාවක් බවට බලන්නටයි. උන්වහන්සේට ඕනෙත්, උන්වහන්සේ දැන් අර සිංහාසනේ වාඩි වෙලා ඉන්නෙත් මේ තේජවත් සභාව ලබා ගන්නටයි. ආමෙන්. නමුත් මෙතන වාඩි වෙලා ඉන්න අපි ටික දෙනා පවා නොයිකුත් ආකාරයේ කරදර වලින් පිරීලා එක එක දේවල් වලට මූණ දෙමින් තාමත් අපේ චරිතය පවා හදා ගන්නට බැරුව අපි තවමත් අවුරුදු ගණන් ඇවිල්ලා වාඩි වෙනවා නම් උන්වහන්සේ බලාගෙන ඉන්න දේවදාසය, දේවදාසිය, එමත් නැත්නම් මං පත් කරපු අය සභාව ඇත්තෙන්ම ගොඩ නගලාද? ඒ නිසා මං ඔබෙන් කැමති, මං ඔබට කියන්න, මම හිතනවා මේ මං මේ වචනේ ප්‍රකාශ කරපු මොහොතේ සිට විශාල බරක් මගේ සිතට ස්වාමීන් වහන්සේ දුන්නා. සභාවේ ඇවිල්ලා කී දෙනෙක් වාඩි වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔබ තුලට පුද්ගලිකව බහැලා 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 ඔබේ ජීවිතේ ප්‍රශ්න වලින්, ඔබේම චරිතෙන්, ඔබේම ගුණාංග වලින්, මේ අසන්නා වූ වචනෙන් ඉස්සර වෙලාම
දේවරාජ්‍ය ගොඩනගන්ට ඉස්සෙල්ලා ඔබව ගොඩනගා ගන්නට පිහිට වෙන්නට ඕනේ. ඔබ තුලට පුද්ගලිකව බහින්නට ඕනේ. ආමෙන්. ඔබට පුද්ගලිකව අපි කතා කළ යුතුයි. ඔබේ ප්‍රශ්න විසඳිලාද? ඔබ දැන් ඉන්න හිටපු තත්ත්වෙන් ඔබ ගොඩ ඇවිල්ලාද? ඔබ දේව වචනයට අනුව, අපි හිතමු දේව වචනේ 10ක් දේ අපිට කියලා තිබෙන අඩු ගානේ 3කින්වත් ඔබ සමන්විත වෙලා ඒ තුල ජීවත් වෙමින් ජය අරගෙනද? මේක අපි සොයන්නට ඕනේ. එවිට තමයි දෙවියන් වහන්සේට තේජවත් සභාව සභාපල පාලකවරයෙක්ගේ දෑතෙන් ලැබෙන්නේ. නැත්තං ඒ සභා පාලකවරයා කොපමණ ශාලා විශාල කළා, කොපමණ පුටු ගණන වැඩි කරලා, කොපමණ ඉවැන්ජලිස්ත සේවය පුළුල් කරලා සෙනග රැස් කරත් වැඩක් වෙන්නේ නැහැ. ආමෙන්. මොකද්ද ඇත්තටම පස්සදැරුම් සේවය තුළ ඉන්න සභා පාලකවරයාට බාර දීපු වගකීම මොකද්ද? මට තේජවත් සභාවක් ඕනේ. ඒක අනාගත වක්තෘවරයාගෙන්වත් ඉවැන්ජලිස්තවරයාගෙන්වත් වෙන කිසි කෙනෙක්ගෙන් ඉල්ලුවේ නැහැ, ඉල්ලුවේ සභාපාලකවරයාගෙන්. තේජවත් සභාවක් ඉල්ලුවා. මොකද සභාව කරන්නේ පාලකවරේ. ආමෙන්. මොකද අපි හැම දිනම ස්වාමින් වහන්සේගේ වචනේ සත්‍ය බව දන්නවා. කවදාවත් උන්වහන්සේ වෙනස් නොවන, අපිට යහපත් දේ දුන්න, හරි දේ ප්‍රකාශ කරපු ජීවමාන තාත්ත බව දන්නවා. අපි උන්වහන්සේගේ ඔක්කොම ආශිර්වාදේ ලැබපු දරුවන් කියලා දන්නවා. නමුත් අපේ ජීවිත වෙනස් වෙලාද? අපි මූණ පාන කරදර වෙනස් වෙලාද? ආමෙන්. අපේ චරිත ගුණංග වෙනස් වෙලාද? අපි මිනිස්සුන්ට ප්‍රතිචාරයේ දක්වනකොට තමයි දන්නේ අපි වෙනස් වෙලාද කියලා. උන්වහන්සේ අපින් බලාපොරොත්තු වෙන පළමු උතුම් සේවයේ තමයි ඔබේ පවුල තුල හැම අංශයකම ජය උන්වහන්සේට, උන්වහන්සේ වෙතට ඉදිරිපත් කිරීම. මට ඕනේ ඔබෙන් ජය, ජය පෙන්눔 කරන්න, ජයග්‍රහණය පෙන්눔 කරන්න. ජීවිතෙන් ජය ගත්තද? ඔබෙන් ඔබ ජය ගත්තද? ආමෙන්. ඔබේම මානසික ගති ගුණංග වලින් ඔබ ජය ගත්තද? මේක තමයි උන්වහන්සේ ඉල්ලන්නේ. අපෙන් බලාපොරොත්තු වෙන සේවය මෙයි. මන්ද උන්වහන්සේ පවුල මේ පොළවේ, ඔවුන්ට උන්වහන්සේට මේ පොළවේ ඇති පවුලක් හරිම විශේෂයි. සභාව නෙමෙයි විශේෂ. කොච්චර විශාල සභාවක් තිබ්බත් උන්වහන්සේට ඒක නෙමෙයි විශේෂ. ඒක ඇතුලේ එක පවුලක් හරි ඉන්නද සම්පූර්ණ වුණා වූ, ඒක තමයි විශේෂ. ඉතින් මං ඉල්ලා සිටිනවා ඔබ තූර ගත්තනම් යේසුස් වහන්සේව අනුගමනය කරන්නට, ඔබ මේ අලුත් ජීවිතයට පා තැබුවනම්, අසාමාන්‍ය තලයකට ඔබ අඩිය තැබුවනම්, උන්වහන්සේ විශ්වාස කළ මේ ගමන යමු කියලා ඔබ තීරණය කළා නම්, ඔබ වෙනස් වෙන්නත් තීරණය කරන්නට ඕනේ. මේ වචනේ තියෙන විදිහටම ජය ගන්නත් ඔබ තීරණය කරන්නට ඕනේ. එසේ නම් උන් අඩුම ගණනේ උන්වහන්සේගේ ප්‍රතිපත්ති ටිකවත් අපි හරියට ඉගෙනගෙන අපි ඒ තුල ගමන් කරන්න ඉගෙන ගන්නට ඕනේ. ආමෙන්. ඒ මොකද අපි හැමදාම තවත් කාහරි ලවා යාඥා කරවා ගන්නට නොවේයි, අපිම අපේම කකුල් දෙකෙන් අපි නැගිටින්නට අපි එකඟ වන්නට ඕනේ. ඒ මොකද අපේ ඔබ කැමතිද දැන් මේ තියෙන තත්වයන් වලින් මොහේ යන්න? අපි යනවා. ආමෙන්. මාත් ඇතුළුව එක එක ජාතිය දේවල් තුලින් අපි යමින් සිටිනවා. අපි මේ සියල්ලෙන් මිදිලා වචනේ ලෙසටම, වචනේ කියන ආකාරයටම අපි හිටපු තත්වයෙන් බලවත් තත්වයකට එන්නට ඕනේ. උන්වහන්සේ කියන පවුලක් ජය ගන්නකොට ඉබේම ජයගත් සභාව ජය ගන්නවාමයි. ආමෙන්. පවුලක් සුවය ලබනකොට ඉබේම සභාව සුවය ලබනවා. ඉතින් මං හිතනවා අපි එකිනෙකාගේ දෑත්වල තමයි මේ ජය ගැනීම තිබෙන්නේ. පුරුෂයා අතේ, භාර්යාව අතේ, දරුවන් අතේ, මුළු පවුලම දෑත්තේ, ඒ කියන්නේ හැමෝගෙම දෑත්වල මේ ජය ගැනීම, ඒ බලාපොරොත්තු, ඒ අදිෂ්ඨානය, ඒ වගකීම ඔබ දෑතට ගන්නට ඕනේ. මේ අමාරු දේවල් කියන්නේ පාසිස්ට මේ ඉදටත් ඇවිල්ලා. මේ අපි මේ අන්තං සහනයක් ලබාගෙන සැහැල්ලු වෙලා යන්නාම මේ තවත් ඔළුවට බරපටවනවාද? ආමෙන්. හල්ලෙලූයා. ස්වාමින් වහන්සේ තුල ඉගෙනගෙන අපි හිතනවා දැන් මේ සියල්ල පාවිච්චි කරන්න ඕනේ උන්වහන්සේට විශාල සේවයක් කරන්නයි අපි මේ දේවල් ඉගෙන ගනිමින් සිටින්නේ කියලා. ඔබ ආසයි නේද දෙවියන් වහන්සේට සේවය කරන්න? ආමෙන්. මෙතන ඉන්න ඔක්කොම ලෑස්ති වෙනවා දෙවියන් වහන්සේට සේවය කරන්න. උන්වහන්සේ කියනවා ඔක්කොටම ඉස්සලා ඔබ ඔබට සේවය කරගෙන ඉන්න. මේ ඉගෙන ගන්න දෙයින් ඔබ ඔබට සේවය කරගෙන ඔබ තේජවත් සභාවක් බව මට ඔප්පු කරන්න.
අපි මේ වචනය අහලා අපේ දීවන පාවිච්චි වෙනකොට අපිට අසුද්ධාත්මෙන් අපි පිරෙනකොට අපි හිතනවා දැන් අපි පාවිච්චි වෙන්න සූදානම්. නංජකේ නෑ, මේ ඔක්කොම නුඹට කරන්න ඉස්සෙල්ල නුඹව ගොඩනගා ගනී. නුඹව තවත් මනුෂ්‍යන්ට ප්‍රිය උපදවන්නා වූ භාජනයක් බවට, නුඹව තවත් මනුෂ්‍යන්ට ඕනෑවන භාජනයක් බවට ප්‍රථමයෙන්ම පත්වයන්න. ඇත්තින්ම සත්‍යින මේක අපේ මහිතනම් අර යටි සිත කියන්නේ තුන්වෙනි සිතටම අද දවසේ ස්වාමින් වහන්සේ කතා කරනවා. ඒ මන්ද කියන නංජාගත් සභාව අපේ ජීවිත ඔහේ ගොඩනගාගෙන ඔහේ ජීවත් වෙන්න පුළුවන්. ආමෙන්. දරුවෙක් ඉපදුනහම ඉතින් කවුරු හරි දෙමව්පියෝ ඉන්නවා, ඉස්කෝලේ යවනවා, කොතනක හෝ ඉස්කෝලේක උගන්වමින් යම්කිසි අධ්‍යාපනයක් ලබා දීලා, යම්කිසි රැකියාවක් ලබා දීලා, යම්කිසි නෝනා කෙනෙක් අරගෙන, පුරුෂයෙක් අරගෙන ජීවත් වෙලා දරුවෝ හදලා ඔහේ යනව පවුලක් කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ආමෙන්. ඒ වගේම ඉතින් මේ ලෝකයේ තිබෙන එක එක ක්‍රම සහ විදි පාවිච්චි කරමින් එක එක ජාතිය දේවල් උපයා ගනිමින්, සල්ලි වැඩි කර ගනිමින්, හිටපු ගමන් අඩු කර ගනිමින් ඔහි ජීවත් වෙමින් යනවා. ආමෙන්. නිකන් ෂේප් එකේ යනවා කට්ටිය ඔක්කොමලා. ඒකට දෙවියන් වහන්සේ කෙනෙක් ඕනේ. ඔබ යමුකෝ. දෙවියන් වහන්සේ නැතුව මිනිස්සු ජීවත් වෙන්නේ නැද්ද? ජීවත් වෙනවා. ආමෙන්. නමුත් ඔබ බලන්න, ගසක් පවා ඒකේ නියමයේ පරිදි නියමයක් තිබෙනවා වැවෙන්නට. ඔහි කවුරුත් කියන්න ඕනේ නැහැ යා වැවෙනවා, ගහ වැවෙනවා, මල් හට ගන්නවා, පල දරනවා, මිනිස්සු ඒව කඩාගෙන කනවා, ඔහි වැවෙනවා. ජම්බු පැලයක් මිදුලේ තියෙනවා නම් ඕකේ ගෙඩි එන කම් බලන් ඉන්නවා, යා මල් දෙනවා, යා ගෙඩි දෙනවා, අපි ඔහි වතුර ටිකක් දායි ඕන්න. ජගත් ස්වභාව, එයා වැවෙනවා. මනුෂ්‍යොත් එහෙමයි, මනුෂ්‍යයා වැවෙනවා. නියමයේ ඉබේ ඉෂ්ට කරන, නමුත් එයා ඕනෑවට වඩා වැවෙනවා නම් කවුරු හරි යාව කපනවා. නංගිගේ අම්ම මොකද කරන්නේ? මිදුලට බහැලා ගස් ටික කැත්තක් පොල්ලක් අරගෙන මොකද කිපියක් අරගෙන කපාගෙන යනවා අම්මා ඉන්න කාලේ. ආමෙන්. ඔබ එසේ කරන නේද නිමේෂා? ආමෙන්. කවුරු හරි කපනවා, එයාට හැඩයක් දෙනවා, එයාට වතුර දානවා, පොර දෙනවා, හරියට එයාට ෂේප් එකක් දීලා කියනවා මේ විදියට වැවියන්. ඕනෑවට වඩා වැවෙන්න එපා, මං උඹව කපනවා. මේක තමයි කැලෑවකයි උයනකයි අතර ඇති විශාල වෙනස. අද ඔබ තීරණය කරන්න, ඔබ කැලෑවක්ද ඔබ උයනක්ද? මෙතන ඉන්න කවුරු හරි ආසයිද විශාලට වැවිච්ච ගණාන්ධකාර කැලෑවක් අස්සට යන්න? ආස කෙනෙක් ඉන්න නඟ තුස්සල පින්න. ලස්සන්ට හුරුබියේ බූටියට හදපු ගස් බෝල කරලා රවුම් කරලා හතරස් කරලා හදපු මල් බිබිච්ච ගානට හදපු පිරිවලට තින උයනකට යන්න කී දෙනෙක් ආසයිද? ඒක මැද්දි ගිහිල වාඩිලා ඉන්නත් හරි ආසයි. නමුත් කැලයක් අස්සට යයිද කවුරුත්? ඔබ කැලවක්ද ඔබ උයනක්ද? පිළිවලකට අලංකාර කරලා මනුස්සයන්ගේ සිත් පිනවන පිණිස, මනුස්සයන්ට සහනයක් ලැබෙන පිණිස හදාගත්තු උයනක්ද ඔබ? මන්ද පුදුමකර ලෙසට උන්වහන්සේ මේ ටික මට කතා කරාම ගිය සතිය පුරාම මගේ ජීවිතේ දිහා මං හැරිලා බැලුවයි විට මං මොනවද කරන්නේ? අපිට මේ ටික ඕනි ජයගත් සභාව. අපි පුදුමාකාර සභාවක් විය යුතුයි. අපි මේ ලංකාවේ තිබෙන අනිත් සභාවන් වගේ පිරිච්ච පුරෝගත්තු මේ මීටින් වැඩි කරගත්තු සභාවක් නෙමෙයි අපි වෙන්නට ඕනේ. ආපු හැම මිනිස්සෙක්ම ගොඩ නැගිලා තේජවත් සභාවක් වුණාද කියන වගකීම බාර ගන්න සභාවක් බවටයි අපිපත් වෙන්නට ඕනේ. කවුරුත් මේක කරලා නැහැ. ඔබ බලන්න, කැලේ ඔහේ වැවෙනවා වනාන්තරයේ කියන එක උයන උයනේ තියෙන ඒවම තමයි කැලෑවේ තියෙන්නේ. ගස්වැල් තියෙනවා, මල් තියෙනවා, පළතුරු තියෙනවා, මේ ඔක්කොම තියෙනවා. නමුත් මේ දෙක අතර විශාල වෙනසක්. ආමෙන්. නමුත් කැලෑවට ඇතුල් වෙන්න තැන ඉඳලම කිසිම පිළිවෙලක් නැහැ. වල් සතුන් ජීවත් වෙනවා කැලෑව ඇතුලේ. උයනක වල් සතු ඉන්නවද? කැලෑවක් ඇතුලේ වල් සතු ඉන්නවා. ඕනි බේම ඇති වෙනවා, ඉබේම පුරුදු වෙනවා. කැලාවක් ඇතුළට මිනිස්සුෙකුට යන්න බෑ. කොටියෙක් කහලා දායි, අලියෙක් කෙලවගෙන එයි, මුකෙක් හරි විදි, සර්පයෝ ඉදි. ඔබ කැලාවක්ද ඔබ වියනක්ද?
සත්වාකාර ගතිගුණ අපෙන් එළියට එන්න පටන් ගන්නවා. අපි කැලෑවක් නම් මං එකයි කිව්වේ, මිනිස්සුන්ට අපි ප්‍රතිචාරය දක්වන විට තමයි සත්ව ගතිගුණ අපෙන් එළියට එනවද නැද්ද කියලා අපිට හොයාගන්න පුළුවන් වෙනවා. එතකොට අපි දන්නවා අපි කැලෑවක්ද අපි උයනක්ද කියලා. අපි කෙනෙකුට කතා කරන ආකාරය, අපි කෙනෙකුට එක එක විදිහෙන් ප්‍රතිචාරය දක්වන මිනිස්සුන්ට සිතුවිලි වලින්, හැසිරීමෙන්, ක්‍රියාවෙන් අපි ප්‍රතිචාරය දක්වනවා. මේවා සත්ව ආකාරයෙන්ද නැත්නම් හික්මුණු පිළිවෙලක් ඇති දේව ගතියෙන්ද මේවා පෙන් එළියට එන්නේ? එතකොට අපිටම හොයා ගන්න පුළුවන් වෙනවා මම කැලෑවක්ද මම උයනක්ද. යම් දෙයක් ඔබ කරන විට, කතා කරන විට සතෙක් වගේද, පිළිවෙලක් නැති, හික්මීමක් නැති කතා බහ ඔබෙන් පිටට එනවද? එසේනම් තවමත් ඔබ කැලෑවක්. ඔබයි මමයි කැලෑවක් වෙන්න කැමති නෑ. මොකද අපි දන්නවා අපි කැලෑවක් වෙච්ච ගමන් වල් සත්තු ඉන්නවාමයි. අපි මේක සිතට ගමු. මොකද ස්වාමීන් වහන්සේ අපිට කියනවා උන්වහන්සේට දෙන්න පුළුවන් පළමු උතුම් සේවය නම් උන්වහන්සේ දැනුත් සිංහාසනයේ උඩ වාඩි වෙලා බලාගෙන සිටින අන්තිම කැමැත්ත උන්වහන්සේගේ තේජවත් ස්වභාවයක් ලබා ගන්නට. උන්වහන්සේ මේ ඒක මේ තේරුම් කළේ අපිට මේ විශාල බබලෙන විශාල බිල්ඩිමක් තුල තිබෙන ස්වභාවයක් ලෙසට නෙමෙයි, තනියම ඇවිදින ස්වභාව ගැනයි මේ කතා කරන්නේ. තේජවත් ස්වභාවයක්ද ඔබ? ඔබ තේජවත් ස්වභාවයක්ද? මම තේජවත් ස්වභාවයක්ද? උන්වහන්සේ අපි නැසමින් සිටිනවා. අපි අපිව හදා ගැනීම තමයි උන්වහන්සේ කියන්නේ. ඉතින් මේ දේ කරගන්න උන්වහන්සේ පෞලකින් තමයි මේක ප්‍රථමයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. අපිට එකිනෙකාගේ උපකාරය නැතුව මේක කරගන්නට බෑ. පවුල තුලම පවුලේ සමාජිකයන් දෙන්නෙක්ද ඉන්නේ, නැත්නම් 5 දෙනෙක් ඉන්නවද, නැත්නම් 10 දෙනෙක් ඉන්නවද, මේ අපි තුලම තමයි මේක හදාගන්න කියන්නේ උන්වහන්සේ. ඉතින් අපි පුරුදු වෙලා ඉන්නවා විශේෂයෙන්ම කාන්තාවන්, ආමෙන්, විශේෂයෙන්ම කාන්තාවන් වැරදි දේවල් දැක්කම, කියන්නේ අම්මා දරුවන්ගේ දේවල් දැක්කම, නැත්නම් භාර්යාව පුරුෂයාගේ වැරදි දැක්කම, පුරුෂයා භාර්යාවගේ වැරදි දැක්කම, දෙන්නම එකතු වෙලා දරුවන්ගේ වැරදි දැක්කම, දරුවෝ එකතු වෙලා දෙමව්පියන්ගේ වැරදි දැක්කම මොකද්ද වෙන්නේ? දරාගෙන යන්න පටන් ගන්නවා. ආමෙන්. මේවා දකිමින් 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 දරාගෙන මිරිකිලා කාගෙන යන්න පටන් ගන්නවා. කොහොමද මේක හදාගන්නේ? කමක් නැහැ, පල්ලියට හරි ඇදගෙන යමු, පල්ලියට ගෙනිහිල්ලා හරි හදාගමු, දේව අභිමුඛිය වාඩි කරලා තියමු, වචනයක් අහන්න සලස්සමු, පාස්ටර්ට කියලා අත තියලා යාඥා කරගමු, මේව වෙනස් වෙයි කියමින් බලාපොරොත්තු ගොඩාක් ගොඩ නගාගෙන දරාගෙන යන ගමනකට පුරුෂයත් දරාගෙන යනවා, භාර්යාවත් දරාගෙන යනවා, දරුවොත් දරාගෙන යනවා. ආමෙන්. මුළු පවුලම දරාගෙන යන පවුලක් බවට පත් වෙනවා. ආමෙන්. නැද්ද ශිරෝමි? අපිට උන් කියන්නේ සිද්ධ වෙනවා, අපි දරාගෙන යන්න ලෑස්ති වෙනවා. නමුත් ස්වාමින් වහන්සේ අපිට කියනවා, අපිට පාඩම, ඒ පරණ පාඩම මතක් වෙනවා ඔබ. අපි දන්නා මේ ආපදාරත්තේ කියන්නේ, ආමෙන්, කැඩිච්ච බිඳිච්ච දේවල් ඒ ආපදාරත්තේ ඇවිල්ලා ඇද්දගෙන ගිහිලා හදන්න පුළුවන් තැනකට දානවා. ඉතින් අපිත් ඒ වගේ අපේ කැඩිච්ච බිඳිච්ච පවුලේ සමාජිකයන් ඉන්නානි. එයා කැඩිලා බිඳිලා ඉන්නේ, මොකද එයා සම්පූර්ණ නැහැ. එයාගේ චරිත ගුණංග තාම හරි නැහැ. එයා වෙන මාර්ගයක යනවා. හිටපු ගමන් අර කැලෑවක්, හිටපු ගමන් උයනක් වගේ රඟපානවා. හිටපු ගමන් කැලෑවක වනසත්තු වගේ එළියට එනවා. එයාගෙන් අපි මොකද කරන්නේ? ආපදා රත්තේ වගේ අපි ආව ඇද්දගෙන ඇවිල්ලා හදන්න පුළුවන් තැනවෙන ස්වභාවේ වාඩි කරවනවා. යාගත් සභාව මේ කතාව ලස්සනයිද? අලංකාරයිද? ඔබට ප්‍රයෝජනවත්ද? නමුත් උන්වහන්සේ කියනවා ඔබ ඇදගෙන යන්නා වූ ආපදා රථයක් වෙන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ ඔබව තබා තිබෙන ගිනි රථයක් ලෙසටයි. ඔබ තුල ගින්නක් කැවිලෙනවා. ගින්නක් කැවිලෙනවා කිව්වහම ඇත්තද සිස්ටර්? මොනම දැනට නම් මොනම ගින්නක්වත් නැහැ වගේ තමයි මගේ දිහා බලාගෙන ඉන්නේ ඔබ. ඔබ තුල ගින්නක් ජීවත් වෙනවා. අනවශ්‍ය දේ පුච්චන්නා වූ සියල්ල උණු කළා, රත් කළා, රත්තරන් මෙන් හොඳම දේ එළියට දෙන්න පුළුවන් වූ ඒ ගින්න ඔබ තුල ජීවත් වෙනවා. ඔබ කැමතිද මේ විදිහට ඔබේ ජීවිතය වෙනස් කරගෙන ඇත්තටම දෙවියන් වහන්සේට තේජවත් ස්වභාව දෙන්න?
මේක ඔබට කරන්න අමාරු දෙයක් ලෙස උන්වහන්සේ ඔබේ දෑතේ තබල නැහැ. ඔබට සුද්ධාත්මෙන් වහන්සේ ඉන්න ඔබ ළඟ ඔබ තුල උන්වහන්සේ තමයි ගින්න ඔබ තුල ජීවත් වෙන උන්වහන්සේ කෙනා මාව පාවිච්චි කරන්න. ආමෙන්. උන්වහන්සේ කෙනා ගිනි රතයක්. ඒ මොකද ආපදා රතයක් කියන්නේ කැඩිච්ච දේ ඇදගෙන ගිහිල්ලා හදන්න පුළුවන් තැනකට දාන එකක්. නමුත් ගිනි රතේ කියන්නේ අනවශ්‍ය දේ පුච්චලා දාලා සෑම දෙයක්ම රත්තරන් වගේ පිවිදුරු රත්තරන් ලෙස හොඳ දේ එළියට ගන්න පුළුවන් වූ රතයක්. රත්තරන් වුණත් පුච්චලා 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 ආමෙන්. උණුකල්ලා උණුකල්ලා ඒකේ තිබෙන ඔක්කොම කුණු රොඩු ටික එළියට අරන් දාලා පිවිතුරු රත්තරන් එළියට එනවා. ඔබ අන්නේ වැනි රතයක් කියලා ස්වාමීන් වහන්සේ කියනවා. ඔබ අවශ්‍ය නැහැ ඇද්දගෙන යන්න දේවල්. ඒ නිසා උන්වහන්සේ කියන කනගාටුවට කාරණාවක් තමයි අපේ පෞල්වල සමාජිකයන් පුරුදු වෙලා ඉන්නවා මේ වගේ කාගෙන තද කරගෙන දේවල් ඇද්දගෙන යන්න. විශේෂයෙන්ම කාන්තාවන් පුරුදු වෙලා ඉන්නවා මේක කරන්නට. නසකින ඔබ මිරිකිලා තෙරපිලා කාටවත් නොකිය සිතෙන් දුක් විඳින්මින් ඔබ ආපදා රතයක් වෙන්න ඕනේ නැහැ. පුච්චන රතයක් බවට පත් වෙන්න, නැගිටින්න, ගින්න පාවිච්චි කරන්න. ආමෙන්. ඉතින් අපි බලමු මේකට උදාහරණයක් වශයෙන් අපිට මතේ 8 වෙනි පරිච්ඡේදයේ. ඔන්න දැන් අපි බලමු අපේ දේ වචනේ මතේ 8 18 ඉඳලා 24 දක්වා අපිට කතන්දරයක් කියනවා. මතේ 8 වෙනි පරිච්ඡේදයේ 18 ඉඳලා 24 දක්වා 18 වෙනි පදේ අපිට කියනවා යේසුස් වහන්සේ තමන් පිරිවරාගෙන ඉන්න සෙනඟ දැකලා එගොඩට යන්න අනකලා. අපි මේක දසදහස් වාරයක් මේ ස්ථානීය බෙදාගෙන තිබෙනවා. ආමෙන්. මොකද සාමාන්‍යයෙන් යේසුස් වහන්සේ සෙනඟ පිරිවරා ගන්න උන්වහන්සේගේ හාස්කම් පිහිට ලබා ගන්න මෙසේ පිරිවරාගෙන ඉන්න වෙලාවක හාස්කම් කළා ඉවර වෙලා සුව කළා ඉවර වෙලා ඔවුන්ට අවශ්‍ය දේ ඔක්කොම දීලා ඉවර වෙලා උන්වහන්සේ කිව්වා අනකලා දැන් එගොඩට යන්න. අනකලා අනදුන්සේක යන්න කියලා නිකන් කිව්වෙත් නෑ අනකලා. ආමෙන්. මොකද සාමාන්‍යයෙන් අපි නම් ක්‍රිස්තියානි ප්‍රේමයේ තුල මේ සෙනඟට තවත් උපස්ථාන කරමින් ආමෙන් 10 ගහලා දෙන්න ලෑස්ති වෙනා. නමුත් යේසුස් වහන්සේ සෙකලේ නෑ. අපේ ආවට ගැවසෙන්නා වූ සෙනඟට අපි ටෙන්ට් ගහලා දෙන්න සූදානම් වෙනා. කොට්ට මෙට්ට ඇතිරිලි හොයලා තේ හදලා දීලා මෙතන උයලා දීලා අපි ඔවුන්ව පෝෂණය කරනවා. නමුත් යේසුස් වහන්සේ කට්ටියකට අඬ ගහලා උයලා දෙන්න බාර කරේ නෑ. ආමෙන්. වැඩේ කරගත්ත නම් යන්න කියලා කිව්වා. ප්‍රේමණීය යේසුස් වහන්සේ අපිට ආදර්ශයකට ගන්න ඉන්න එකම යේසුස් වහන්සේ තමන්ව පිරිවරාගෙන ඉන්න සෙනඟට ඔවුන්ව සුව කරලා ඔවුන්ගේ පීඨ වෙලා ඔවුන්ට යාඥා කළා. හාස්කම් පුදුම ලකුණු පෙන්නුම් කළා. ඉවරලා වැඩේ ඉවර නම් දැන් ඉතින් යන්න. එහෙම කිව්වෙත් නැහැ ඉතින් යන්න අනකලා. මොකද නිකම්ම යන්න කියන එකයි අනකරන එක අතර විශාල වෙනසක් තිබෙනවා. අන කියන්නේ හැම විටම ආධිපත්‍යයකින් පාවිච්චි වෙන දෙයක්. උන්වහන්සේ කියන ඔබට ඕනේ නම් පවුලේ ජයග්‍රහණය ලබා ගන්නට ඒ ජය දෙවියන් වහන්සේට පෙන්눔 කරන්නට අවශ්‍ය නම් ඔබ වටා සිටින අය දිගින් දිගටම ඔවුන්ට සලකමින් සත්කාර කරමින් තබා ගැනීම නොවේයුම කරන්නට ඕනේ. අවශ්‍ය වැඩේ කරලා දීලා යවන එකයි. ඒ ඉතින් කතා කරන්නේ අර ගෙදරකට සෙනඟක් ආපු වෙලාවට කරන වැඩක් ගැන. නමුත් ස්වාමින් වහන්සේ මෙතනදී විශාල මේකේ ඇතුලේ ගැඹුරු එළු දරව්වක් ඔබට දෙනවා. උන්වහන්සේ කියන ඔබේ පවුලේ භාර්යාව පුරුෂයාට, පුරුෂයා භාර්යාවට, දෙන්නම එකතු වෙලා දරුවන්ට, දරුවෝ එකතු වෙලා දෙමව්පියන්ට යුතුයකම් කළ පසු ඔබ කරන්න ඕනේ සියල්ල උන්ට කළ පසු මනසින් යන්න කියන්න උන්ට. මම නැවත වාරයක් ඔබට මේක කියලා දෙන්නට යනවා. උන්වහන්සේ විශාල එලි දරව්වක් මෙතනදී ප්‍රකාශ කරනවා. ඔබ හැම දිනෙකම මේක ලබා ගත්තොත්, ඔබ තේරුම් ගත්තොත් කොහොමද සිස්ටර් මනසින් යන්න කියන්නේ කියලා. කලොම් ඔබට පුළුවන් ද මනසින් නිමේෂයට යන්න කියන්න? මගේ මනස තුලින් නිමේෂ ඔබ යන්න. මොකද මම ඔයාලට රත්තරන් මාලා අරන් දීලා, ඔයාලට කන්න බොන්න දීලා, ඔයාලට ඇඳුම් අරන් දීලා, ඔයාලට ඔක්කොම කරලා, ඔයාලට ගේකුත් අරන් දීලා ඔක්කොම කරලා ඉවරයි. දැන් නිතිපතා නැකිට්ට වෙලා ඉඳලත් මම ඔබට සලකනවා. දැන් ඔබ මගේ මනසින් ඉවත් වෙන්න. කොහොමද ඉසේ කියන්නේ? ආමෙන්. උන්වහන්සේ කියන්නේ ඒක හැම විටම මාගේ සෙනඟට තවත් සබත් නිවාඩුවක් ඉතිරිව තිබේ. මම වැඩ කරලා ඉවර වෙලා ඒ වැඩවලින් අත හොදාගෙන මම රෙස්ට් කරා වගේ
ඔබේ මනසෙත් තවත් සමාජිකයන් කෙරෙහි පවා ඒ බරක් තබා ගන්නට එපා. ආමෙන්. මොකද ඒ හැම කෙනෙක්ගේ මගේ. ඒ හැම කෙනෙක්ම මගේ. ආමෙන්. ඔබ ලවා ඔවුන්ට මම මගේ යුතුයකම් ටික ඉටු කළාට පස්සේ තවත් ඔවුන් මනසින් උස්සාගෙන යන්න සූදානම් වෙන්න එපා. අනේ ඉතින් ආයි තව ටිකක් අවුරුදු ගානක් යනකොට නිමේෂයට මක්කෙයිද? මේක බලන්න ඕනේ, අරක බලන්න ඕනේ, මම යම් දෙයක් සොයා තියන්නට ඕනේ. අනේ මගේ දරුවට හෙට අනිද්දා වෙනකොට කොයි ආකාරයෙන්ද ගමන් කරන්නට යන්නේ? මෙහෙම වෙයිද, අරම වෙයිද කියමින් මනසේ බර කියන එකෙන් ඕනව ඉවත් කරන්න. උන්වහන්සේ හැම විටම ගෝලයන්ටත් කිව්වා එන්න විවේක ගන්න. මනසේ රෙස්ට් එකට ඇතුල් වෙන්න. මමත් හැමදේම ඔබලා වෙනුවෙන් මවලා හත්වෙනි දවසේදී මං මේ වැඩ දිහා බලලා මං මනසින් නිදහස් වුණා. ආමෙන්. දැනුත් මම සිංහාසනයේ වාඩි වෙලා මගේ තේජවත් සභාවන් දකිමින් දකිමින් මම රෙස්ට් කරනවා. මං ඕගලංග උස්සගෙන නැහැ මගේ මනස තුල උන්වහන්සේ කියනවා. අනේ ඉතින් ශාමට මොකක් වෙයිද? ශාම ජය ගනීද කියමින් තාත්තා ලත වෙන්නේ නැහැ සිංහාසනේ ඉඳගෙන. ශාමගේ ජයග්‍රහණය තාත්තා දැකලා ඉවරයි. ආමෙන්. නිදහස් වාඩි වෙමින් තේජවත් සභාවන ශාමව දකිමින් උන්වහන්සේ ප්‍රීති වෙනවා. මේක තමයි සත්‍යතාවය. උන්වහන්සේ කියනවා මෙතනදී යේසුස් වහන්සේ අපිට ඔප්පු කළා සෙනඟ පිරිවරාගෙන පස්සෙන් එන අයව ඉතින් කමක් නෑ, මෙයාට යන්න තැනක් නැත්නම් අරයට යන්න තැනක් නැත්නම් අපි තියාගමු, ගෝලයන්ට අණ දෙනවා, ආ මේගොල්ලන්ට ටෙන් ගහලා දෙන්න, අරගොල්ලන්ට ටෙන් ගහලා දෙන්න, ඔය පස්සෙන් එන්න ඉදාරින් ඉන්න කමක් නෑ, පවුනේ යන්න තැනක් නෑ. මේ එහෙම කරාද යේසුස් වහන්සේ? කවදාවත් නෑ. මනසේ බර, විශේෂයෙන්ම කාන්තාවන්ට. මොකක් වෙයිද? පුළුවන් වෙයිද අපිට ගොඩ දාගන්න? පුළුවන් වෙයිද? නැසිකින නෑ, මං ගොඩ දාලා ඉවරයි. නුඹලට මනසින් රෙස්ට් කරමින් ඒක විතරක් දකින්න පුළුවන් නම් ඒ දේ සිද්ධ වෙනවාමයි. ආමෙන්. හාලෙලූයා. ඔබ බලන්නේ දා යේසුස් වහන්සේ සෙනඟට අනකලා යන්ට තමුන්ගේ ආත්මික ගමනට දෙවියන් වහන්සේ තමන්ට දීපු සැලැස්මට බාධා කරන කිසිම දෙයක් උන්වහන්සේ ඉදිරියේ අනවශ්‍ය ලෙස උන්වහන්සේ තබා ගත්තේ නැහැ. මනුෂ්‍යන්ට අනුකම්පා කළා, ප්‍රේම කළා, සැලකුවා, ඔක්කොම ලබා දුන්නා. නමුත් තමන්ගේ ආත්මික ගමනට, මොකද උන්වහන්සේත් ආවේ වැඩක් සම්පූර්ණ කරන්න මේ පොළවේ. ආමෙන්. ඒකට බාධා කරන්න කිසි දෙයක් උන්වහන්සේ මනුෂ්‍යයන්ව පවා තබා ගත්තේ නැහැ උන්වහන්සේ ඉදිරියේ. හැමදේම කළා දීලිවරලා මනුෂ්‍යන්ට යන්න කිව්වා. තෝරගත්තේ 12යි එයත් එක්ක ගමන් කරන්න. ආමෙන්. හාලෙලූයා. ඒනට විශේෂ ගමන් වලට 12 දෙනාව මග නතර කළා. ඒකිනු 3 දෙනෙක් විතරයි අරගෙන ගියේ. ආමෙන්. අනිත් අයට මග නතර වෙන්නකෝ මේ. ඔගොලු ඉන්න. මම මේ 3 දෙනත් එක්ක තමයි යන්නේ. ඔබ ඉන්න ජාගත් සභාව ඔබට සුද්ධාත්මෙන් වහන්සේ කතා කරන්න ඕනේ ඇත්තෙන්ම. පියාණන්ගේ සැලැස්ම එලෙසම ඉටු කරන්න ඕන නිසා තමයි 12 දිනක් විතරක් අරගෙන එහාට මෙහාට ගමන් කළේ. අවශ්‍යතාවයන් ඉටු කරන්න සෙනඟ පිරිවරා ගත්තත් ඉක්මනින්ම ඔවුන්ව ඉවත් කළා. අද දවසේ පවුල් ගැන, තමන්ගේ ව්‍යාපාරය ගැන, තමන්ගේ දරුවන් ගැන, නොඑක් ආකාර තමන්ගේ සේවය ගැන පවා ඔබ කරදර වෙමින් ඉන්නවද ඔබේ මනස තුල? ජගත් ස්වභාවයෙන් මොකද මේගොල්ලන් තාම කැලාවක් වගේ ඉඳිද? නැත්තම් කවදද මේගොල්ල උයනක් වෙන්නේ? කිවිනු ඔබ කරදර වෙමින් ඉන්නවද? උන්වහන්සේ කියනවා දරාගෙන යන්න ලැස්තෙන්න එපා. ගිනි රතයක් වන්ට. මොකද ගිනි රතේ කරන එකම වැඩේ? ඔබට පුළුවන්, ඒ කියන්නේ අපි හිතමු කැලාවක් වගේ හැසිරෙන කෙනෙක් ඔබේ ගෙදර ඉන්නවා නම්, වන සත්ව චරිත ගුණාංගයක් එතනත්තගෙන් එළියට එනවා නම් ගින්දරක් ඔබ තුල ජීවත් වෙනවා. ඒ ගුණාංග පුච්චන්න පුළුවන් වූ, ඒ කැලාව පවා පුච්චලා දාලා උයනක් බවට පත් කරන්න පුළුවන් වූ ගින්න ඔබ තුල ජීවත් වෙනවා. ඔබ ගිනි රතයක්. මොකද අප තුල ජීවත් වෙන්නා වූ ශුද්ධාත්මන් වහන්සේගේ බලය අපිට තාම තේරෙන්නේ නැහැ. උන්වහන්සේව ප්‍රයෝජනෙට ගන්න අපිට තේරෙන්නේ නැත්නම්. ආමෙන්.
උන්වහන්සේට කතා කරමින් උන්වහන්සේත් එක්ක යාළු වෙලා දෙයක් කරගන්න පුළුවන් කියලාවත් අපි තාම තේරුම් අරගෙන නැහැ. අපි කාත් එක්කවත් නෙමෙයි කතා කරන්න ඕනේ, උන්වහන්සේත් එක්කයි කතා කරමින් හැප්පෙමින් දැස පියාගෙන අපේ මනසින් උන්වහන්සේ දකිමින් දකිමින් උන්වහන්සේට කියමින් දේවල් කරගන්න ආකාරයට අපි තාම අපේ මනස ආත්මය පුරුදු කරගෙන නැහැ. ආමෙන්. අපි ඇස්කන් අරගෙන ලෝකෙ තිබෙන තාක්ෂණය දිහා බලාගෙන ලෝකෙ තියෙන ක්‍රම සහ විදි දිහා බලාගෙන ඒවා ප්‍රයෝජනෙට ගනිමින් තමයි අපි ජීවත් වෙන්න උත්සාහ කරමින් සිටින්නේ තවම. නමුත් මේක ඔබටත් මටත් ගන්ටම වෙන පාඩමක්. අපි තේජවත් ස්වභාවයක් වෙනවද නැත්නම් ගෙදටලා ඉන්නවද? මොකද ඔබ මේ ගමන තුර ගත්තනම් ඔබ උයනක් වෙන්න ලෑස්ති වෙන්න. මේ අපි ඉගෙන ගන්න හැම දෙකින්ම ඉස්සර වෙලාම ඔබ නැමැති සබාව ගොඩනගන්න. එහෙම කළේ නැත්තම් සාමූහිකව සබාව ගොඩනැගෙන්නේ නැහැ. කවදාවත් නැහැ. ඒක ලොකු බොරුවක්. සත්‍යයෙන්ම කිව්වොත් අපි ඔක්කොම පිළිගන්න වෙනවා. හැමෝම කරමින් ඉන්නේ ලොකු බොරුවක්. කිසිම කෙනෙක්ව තනිවම ගොඩනගලා නැහැ. ඒ මිනිස්සුන්ව වෙනස් කරලා නැහැ. ඒ මිනිස්සුගේ ප්‍රශ්න වලින් ඒගොල්ලන්ව නිදහස් කරලා නැහැ. නිදහස් වෙන්න කියලා දීලත් නැහැ. අපිට සෑහෙන්න හිතන්න වෙනවා මේක ගැන. උන්වහන්සේ කියන අන්න ක්‍රමෙන් කියන්න මගේ පවුල තුල දේව සැලැස්මට බාධා කරමින් අනවශ්‍ය ලෙස අපට අපව කාර්ය බහුල කරන මොනම දෙයක්වත් මේ නිවස තුල තියෙන්නට ඉන්නට මම ඉඩ තබන්නේ නැහැ. යේසුස් වහන්සේගේ නාමයෙන් මේවා පිච්චිලා දාලා යන්නට ඕනේ මේ නිවස තුලම. අපි වෙතෙක් කියලා කතා කළේ 18 වෙනි පදේ ගැන. ඒ මොකද මිනිස්සු පිරිවරාගෙන හිටියා. ස්වාමින් වහන්සේ යන්න කිව්වයි මිනිසුන්ට අනකලා. ඊට පස්සේ 19 වෙනි පදේ අපිට කියනවා. ආමෙන්. ලියන්නේ කැවිත් කිව්වා. බෑ බෑ මට නම් යන්න බෑ ස්වාමිනී. ඔබ වහන්සේ යන්න කිව්වට ඔබ යන තැනක මමත් එනවා. ලියන්නේ කැවිලා කිව්වා. එලියන්නට ආස හිතෙන්ට ඇති අමියම ආස්කම් කරනවා මේ අම්මෝ එයාගේ පස්සේ ගියම ඔක්කොම හරිනේ ජීවිතේ. අපි අනුගමනය කරමු උන්වහන්සේගේ පසු පස්සේ යමු. මට නම් යන්න බෑ ස්වාමී යන්න කියන්න එපා. ඔබ යන යන තැන මාත් වෙනවා. ඔබ බලන්න ලියන්නගේ මනස දෙන්න තියෙන දේ දීලා යන්න කිව්වම මෙයා කියන නෑ මට මම ඔබ වහන්සේ අනු වෙනවා. ආමෙන්. මේ මනස බොහෝ අයට තිබෙනවා. නමුත් එදා යේසුස් වහන්සේ ජීවමානව ඔවුන් සමග ගමන් කළා. ඔවුන්ට අවශ්‍ය වුණේ හැමදාමත් උන්වහන්සේ පසුපස යන්නටයි. ආමෙන්. උන්වහන්සේ ලවස් සියල්ල කරවා ගන්නටයි ඔවුන්ට අවශ්‍ය වුණේ. නමුත් මේක නොවේ යේසුස් වහන්සේ ගැන්නුවේ අපිට. මාව අනුගමනය කළා මගේ පස්සෙන් ඇවිල්ලා මා ලවා කරවා ගන්නට නෙමෙයි මම නුඹලට උගන්වන්නේ. අද දවසෙත් මේක සිදු වෙනවා. ඔබට මතක ඔබ ඔබට මග පෙන්වන ආලෙපය තුල ගමන් කරන කවුරු හෝ සිටිනවද එයා පසුපස ගමන් කරමින් එයාගේ පිහිට ලබන්න ඔබ ආශා වෙනවා. ආමෙන්. දේවදාසයන් දාසින් නමුත් යේසුස් වහන්සේ කිව්වා 20 වෙනි පදයේදී ගෝලයන්ගෙන් තවත් කෙනෙක් කිව්වා ස්වාමිනී පළමු කොට මගේ පියාණන් භූම දාන කරන්න මොකද එයාගේ තාත්තා මැරිලා ගෙදර. ඉතින් ඒ හදිස්සියෙ මේ මිනිස්සු ඇවිල්ලා මේ වචනෙට සවන් දෙමින් සිටියා. දැන් ඉතින් යේසුස් වහන්සේ අනකලා යන්න කියලා. නමුත් එයා කැමති යේසුස් වහන්සේ පිටිපස්සෙ යන්න. ඒකින් දෙයි මිනිස්සයා හිමින් කියනවා ස්වාමිනී මගේ තාත්තා ඉන්න ගෙදර මැරිලා පළුවෙන්ම ගිහිලා යා වලදාලා එන්න මට අවසර දෙන්න. ආමෙන්. එතකොට යේසුස් වහන්සේ මොකද දෙන උත්තරේ? සිවලුන්ට බිල් තිබෙනවා, ආකාශයේ පක්ෂීන්ට කූඩු තිබෙනවා. නමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්න තැනක් නැහැ. සත්තු જાતીන්ටත් ගල් ගුහාවල් ගස් වෙන අතන මෙතන කූඩු තියනවා ළඟින්ට රැට නිදා ගන්න පුළුවන්. නමුත් මනුෂ්‍ය පුත්‍රයා කියන මම මට ඔළුව තියන්න තැනක් නෑ මේ පොළවේ. ඒකින්ද මගේ පස්සෙන් එන්න දෙපා. මගේ පස්සෙන් ආවොත් ඔයාටත් ඔළුව තියන්න තැනක් නැති වෙයි. ආමෙන්. ඒ කියුවේ මටවත් හරියට ඉන්න තැනක් හදාගෙන නෑ මම. ඒ නිසා මගේ පස්සෙන් එන්න එපා කියලා දෙයි කිව්වේ. මොකද උන්වහන්සිට නිදා ගන්නවත් වෙලාවක් නෑ. ඒක නිසා මම නුඹලා ගැන බලන්න මට වෙලාවක් නැති වෙයි කියලා දෙයි කිව්වේ. හැම විටම සෙනඟ මගේ පස්සේ මම බිසි.
එහෙමද ඒකද එහෙම කිව්වේ? සභාව උන්වහන්සේ කිව්වේ මේකයි, මේ පොළවේ මගේ හිස තබන්න සුදුසු තැනක් නැහැ. මගේ හිස, මගේ මනස තියන්නේ ස්වර්ගයේ මගේ පියාණන් ළඟ. අද දවසේ ඔබේ කැලාවක් වීමත්, ඔබ උයනක් වීමත්, එව නැත්තං ඔබේම තේජවත් සභාව, ඔබ කියන සභාව ඔබම තනිවම ගොඩනගා ගැනීමත් ගැන ස්වාමින් වහන්සේ කතා කරනවා මෙතන. යේසුස් වහන්සේ අවුරුදු 3ක් තිස්සේ කොච්චර හාස්කම් කරමින් සෙනඟ පිරිවරාගෙන ඇවිදලා මිනිසුන්ට සේවය කළත් උන්වහන්සේ කියන මගේ හිස මේ පොළවේ නෑ. ඔබත් ඔබේ පවුල තුල කොච්චර සේවය කරත් මොන දේ කළත් උන්වහන්සේ කියන පොළව මත, පොළව තුල, ඔබේ පවුල තුල ඔබේ ඔළුව තියන්න එපා. ඒක නෙමෙයි ඔබට නියමය. ඒකයි ඔබට කිව්වේ නිමේෂව මනසින් අයින් කරන්න කියලා. ඔබේ යුතුකම් කරන්න, ප්‍රේම කරන්න, බලා ගන්න ඔක්කොම කරන්න. නමුත් ඔබේ ඔළුව කොහට සම්බන්ධ වෙන්න ඕනේ? ඔබේ ඔළුව අද කොහෙද තියෙන්නේ? ස්වර්ගයේ ස්ථානවල පියාණන් ළඟ තමයි තියෙන්නට ඕනේ. හලෙලුයා. නුඹලගේ අවශ්‍යතාවය ඉටු කළාට පසුව නුඹලව බලා ගන්නට මගේ මනස මේ නෑ. එක මනස රෙස්ටිකේ පියාණන් වහන්සේ ළඟ. ඒකයි උන්වහන්සේ අපිට කිව්වේ, නුඹලා මලහුය, නුඹලගේ ජීවිතය දැන් ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල තමයි තිබෙන්නේ. ඒක නිසා ඉහළ තිබෙන දේවල්ම සොයා බලලා, නුඹලාත් එක්ක ජීවත් වෙන මනුෂ්‍ය කොට්ටාස ගැන සන්තෝෂ වෙල්ලා. ආමෙන්. දිනේශ සතුට වෙනවා සිතාර ගැන, සිතාර සතුට වෙනවා දිනෝෂ ගැන. භාග්‍යයක් දෙන්නට දෙන්න බලා ගන්නවා, යුතුකම් ඉෂ්ට කරනවා, වගකීම් ඉෂ්ට කරනවා. නමුත් දෙන්නම දන්නවා මනස තබා ගන්න ඕනේ තැන. දිනුෂගේ මනස ස්වර්ගයේ තබනකොටම සිතාරට ආශිර්වාදය ලැබිලා ඉවරයි. නමුත් දිනුෂ තත් කරොත් සිතාරව ඇත්තගෙන යන්නට පරිම මේ කරන් දෙන්න, අරක බරන් දෙන්න, වගකීම වැඩි දැගෙන්නෙන්න සිතාර කියමින් හිතනකොට දිනුෂගේ මනස තියෙන්නේ පොළවේ. උන්වහන්සේ අපිට කතා කරනවා අද දවසේදී මෙසේ කියපු යේසුස් වහන්සේ, මම ඔබට අන්තිමට මේක කියලා ඉවර කරන්නම්. මගේ හිස තියන්න තැනක් නැහැ. ඒක නිසා අර තාත්තව වලලන්න හදපු කෙනාට කිව්වා, නෑ නෑ, මැරිච්ච අය මැරිච්ච අය වලදාගත්තෙන් ඔයා යන්න එපා තාත්තව වලලන්න. මරණීය ක්‍රියාවන් වලට සහභාගී වෙන්න එපා. මා අනුව එන්න කියලා කිව්වේ. මං වගේ වෙන්න. නුඹේ මනස කරදර කරගන්න එපා. මොකද මිනිස්සෙක්ව ජීවත් කරවන්න මහන්සි වෙනවට වඩා අපි මහන්සි වෙනව වලදාන්න. මිනිස්සෙක් මැරුණට පස්සේ මගේ අම්මෝ මාස ගණන් වෙහෙස වෙනවා. කොච්චර වෙහෙස වෙනවද? පෙරහැරවල් අරක මේක මේ මිනිස්සයව ඕනේ වලට දාන්න විතරයි. නම් කොච්චර දවස් වෙහෙස වෙනවද? දිවා රාත්‍රී සේවය. කොච්චර සෙනගක් එනවද? මුළු ගමම එනවා මැරිච්ච මිනිහන් වල දාන්න. නමුත් අර මනුස්සයව ජීවත් කරවන්න කී දෙනෙක් ආවද? ඒක නිසා උන්වහන්සේ කිව්වේ මැරිච්ච අය මැරිච්ච දේවල් කරගද්දෙන් නුඹට ජීවනය අවශ්‍ය නම් නුඹ මා අනුව වරෙන්. නමුත් කලින් කියපු එක්කෙනාට කලින් පරිසිවරය කතා කළකෝ, මම ඔබ අනුව එන්නම් කියලා. උන්වහන්සේ කිව්වා නෑ, මාත් එක්ක එන්න එපා, මට හිස තියන්න තැනක් නෑ කියලා. මොකද උන්වහන්සේ දන්න යාගේ අවශ්‍යතාවය. උන්වහන්සේට කියලා ඔක්කොම කරව ගන්නයි යා පස්සෙන් එන්න හදන. එහෙම කීලිලා යේසුස් වහන්සේ ඔරුවකට නැගලා හොඳට ඔළුව තියලා බුදිය ගත්තා. කුණාටුවක් ඇවිල්ලා ඔරුව ගිලෙන්න ගියා. ගෝලයෝ බැලුවා යේසුස් වහන්සේ හොඳටම නිදි ගොරෝ ගොරෝ විනාශ වෙන්න යනවා කියලා කෑ ගැහුවා ගෝලයෝ ටික. එක පාරටම නැකිට්ටා යේසුස් වහන්සේ. නැකිටලා හොඳටම නිදාගෙන හිටියේ. කපාරට සුළඟටත් රැල්ලටත් තරවටු කළා, සැර කළා. සාමාන්‍යයෙන් කැලුම් ඔබ නිදාගෙන හිටියොත් හොඳ තද්ද නිින්දක ඉඳලා එක පාරට ඔබට කුණාටුවක් නවත්තන්න පුළුවන්ද? උන්වහන්සේ කියන ශරීරය අපිට රෙස්ට් කරන්න පුළුවන්. නමුත් කවදාවත් මනස රෙස්ට් කරන්න බෑ. මනස තියෙන්නේ තාත්තත් එක්ක. මනස නිදි නෑ කොච්චරවත්. මනස තියෙන තාත්තත් එක්ක. ඇඟ නිදි, මනස නිදි නෑ. අද දවසේ ඔබට හොඳ දෙයක් ස්වාමින් වහන්සේ ගෙන්නුවා.
ආපදා රථයක් වෙන්න එපා, ඔබ ගිනි රථයක් වෙන්න. ඔබ කැලෑවක්ද නැත්තම් උයනක්ද? වනසතුන්ට ජීවත් වෙන්න ඉඩ තියන්න එපා. කැලෑමේ උයනක ඉන්නේ ලස්සන සමනල්ලු, චූටි බට්ටිච්චෝ, පැණි බොන ජාති තමයි ඉන්නේ උයනක. කැලෑවේ ඊට වැඩිය හොඳ ජාති ඉන්නවා. ආමෙන්. විශාල අලි කොටි වලස්සු ගිදර ගිහිල්ලා බලන්න මොක්කුද ඉන්නේ කියලා. මොකද සිස්ටර් මූණ බලාගෙන එහෙම කියන්නේ නෑ. අපිට අපි අපි විමස ගන්න සිද්ධ වෙන ජයගත් ස්වභාව අපිට අපි ගැන හිතනකොට හිනා යනවා. ආමෙන්. නමුත් ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබට කතා කළ ජයගත් ස්වභාව මං හිතන්නේ මෙච්චර නිශ්ශබ්ද කට්ටියකට මං ඉගැන්නුවා කියලා මෙච්චර කල්. ඔබ බොහොම නිශ්ශබ්දයි. ඔබ බොහොම නිශ්ශබ්ද සීරියස් වෙලා ඔබ අහගෙන හිටියා. මොකද මන් දන්න, මොකද මේක අපිටමයි කතා කරන්නේ. මේක අපිටම කතා කරන නිසා උන්වහන්සේ අහන්නේ එකයි, අපි සබාවද මිනිස්යවද ගොඩනගන්නට ඕනේ. මොකද ඔබ තමයි සබාව. ඔබ වෙනස් වෙලාද? ඔබ ජය අරගෙනද? දෙවචනේ කියන පරිදිම උන්වහන්සේට තව තවත් ඒ තේජවත් භාවයට ළඟා වෙලාද? තේජවත් ස්වභාවයක් වෙන්න ලං වෙලාද? නැත්තම් ඔබ තාමත් එදත් එදා එක ඌ ඉතින් යේසුස් වහන්සේත් ඊයේත් අදත් සෑමදාමත් එක වගේ, ඉතින් මමත් එහෙමමයි. එහෙමද? උන්වහන්සේ සර්ව බලධාරී දෙවිපියනන් වහන්සේ, ඒ සර්ව බලධාරීත්වය ඊයේත් අදත් සෑමදාමත් එක වගේ. නමුත් අපි වෙනස් වෙන්නට ඕනේ. අපි අපිව ගොඩනගා ගන්නට ඕනේ. ආමෙන්. අපි මේ අහන්නා වූ වචනේ ඉස්සර වෙලාම දේව රාජ්‍ය වැඩ කටයුතු සඳහා නොවේයි, උන්වහන්සේට වමනා ස්වභාව ගොඩනගන්ටයි. මොකද්ද උන්වහන්සේට වමනා ස්වභාව? ඔබයි මමයි. උන්වහන්සේ කියන මේක අමතක කරන්න එපා. මම මේ ඔබට දෙන වචනය, ඔබට දෙන පුදුම සහ හාස්කම් සහ ලකුණු, ඒ නමස්කාරය තුළ ඔබ ලබා ගන්නා පෝෂණය, ඒ අභිමුඛය, ඒ හැඟීම් ඔක්කොම ඔබව ගොඩනගා ගන්නයි. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන දේ කවදාවත් පොළවෙන් ලබා ගන්නට බැරි වෙනවා. විශාල දෙයක්, විශාල ලිදරුවක්. මම හිතනවා මේක ගැන අවුරුදු ගණන් කතා කරන්නට පුළුවන්. මේ සභාවන් අපි ලංකාව ගැන විතරක් කතා කරමු. මේ ලංකාවේ තිබෙන සභාවන් එක්කෙනෙක් හරි ගොඩනැගිලා ඉන්නවද? මේක තමයි ප්‍රශ්නය. ඔබට හිතන්න දෙයක් අද දවසේ ශුද්ධාත්මෙන් වහන්සේ දුන්නා. දීලා පෙන් අසනවා. ලයිෆ් සෙන්ටර් ජීවන මධ්‍යස්ථානයේ ඇතුළුව අනිකුත් ලංකාවේ තිබෙන හැම සභාවකම සෙනග රැස් කරන්න උත්සාහ කරනවා මිසක් පුද්ගලික ජීවිතය තුළට බැහැලා. නමුත් යේසුස් වහන්සේ කිව්වා තනිවම ගොඩනගා ගන්නට කැමති නැතිවෙන කෙනාට උන්වහන්සේ කිව්වේ සරිම තමයි යන්න, ගිහිලා කරන්න පුළුවන් වෙච්ච දවසට එන්න. අර පෝසත් යවුවනේට කිව්වා ඔබ සතු සියල්ල විකුණලා දිලිඳුන්ට දීලා එක්ක එන්න, මං උගන්නන්නම් ජීවත් වෙන හැටි. එයා කිව්වා බෑ. ඔබටත් ඒ ටික තමයි. ඔබ කැමතිනම්, ඔබ යේසුස් වහන්සේව තෝරගත්තනම් ඔබගේ ගැලුම් කාර්යය හැටියට. උන්වහන්සේ කියන්නේ වැඩේට බහින්න, නැත්තම් අර උන්වහන්සේ යන්න කිව්වා වගේ යන්න වෙනවා ඔබට. නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. ආමෙන්.